2015 වෙනක් කිසිම 2014 වෙනක් කිසිම ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති වෙලා නැහැ. ඉතින් ඉල්ලුම 107.8 බැගින් වර්ධනය වෙනකොට සැපවීමක් නැති වෙනකොට ඒකේ ප්‍රශ්නේ ඉබේම දැනගන්න ලැබෙනවා. ඉතින් ඒක නොදැනුවත්ව ක්‍රියාත්මක කිරීමේ මීට පෙර වෙලා තියෙන එකේ පාප කර්මය තමයි අද අපිට පේන්න තියෙන්නේ. නමුත් අපි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ දැන්. අපි ඒක අරගෙන මේක සම්පූර්ණයෙන්ම ප්‍රශ්නේ විසඳලා ඉදිරියට ස්ථීරසාර විසඳුමකින් අපි බය නැති විදිහට පාතමු. ඉතින් නොඑක අය නොඑක දේවල් කිව්වට අපි ඒකට ඒ මාර්ගය පෙන්වලා දෙන්නම්. 29 වෙනිදා පාර්ලිමේන්තුවේ ස්ථීරසාර විසඳුම. තච්චුට්ට කලයි කනගාටුයි. ඒක අපිට වෙලා තියෙන දේ තමයි මේ සැලස්මක් අතර තියෙන අඩුපාඩුව ඒක අපි මගහරින්නම්.